ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, අපි අද නවේ ශ්‍රේණියේ වැටීම සහ විද්‍යාත්මක අංකනයේ පාඩමට අදාළ ගැටලු කිහිපයකට පිළිතුරු ලියලා සාකච්ඡා කරමු. මේ වීඩියෝ එක ඉදිරියට යන්න කලින් ඔගලන්ට නැවත පාඩම මතක් කරගන්න අවශ්‍ය නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ පාඩමට අදාළ වීඩියෝ එකේ ලින්ක් එක මම දාලා තියෙනවා. හොඳයි, අපි ගැටලු වලට යමු. ඔගලන්ට අවශ්‍ය වෙලාව අරගෙන ඒවට පිළිතුරු ලියන්න වීඩියෝ එකේ අන්තිමට අපි පිළිතුරු සාකච්ඡා කරලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය, පහත දැක්වෙන සංඛ්‍යා විද්‍යාත්මක අංකණයෙන් ලියන්න. 25, 245,000, 2.368, 0.0001,2, 12,456,253, 0.0065,8. දෙවැනි ප්‍රශ්නය, පහත දැක්වෙන සංඛ්‍යා සාමාන්‍ය ආකාරයට පරිවර්තනය කරන්න. 3.684 ගුණ කිරීම 10^7 බලය, 3.684 ගුණ කිරීම 10^7 බලය, 9.35 ගුණ කිරීම 10^0 බලය, 3.2 ගුණ කිරීම 10^4 බලය, 9.5 ගුණ කිරීම 10^3 බලය, 9 ගුණ කිරීම 10^5 බලය. තුන්වෙනි ප්‍රශ්නය, පහත දැක්වෙන සංඛ්‍යා ආසන්න 10ට වට යන්න. 265, 245,352, 3,489. හතරවෙනි ගැටලුව, කිසියම් සංඛ්‍යාවක් ආසන්න 10ට වැටියූ විට පිළිතුර 350කි. එම සංඛ්‍යාව 3 ගුණාකාරයක් නම් එම සංඛ්‍යාව විය හැකි අගයන් මොනවාද? පස්වෙනි ප්‍රශ්නේ, කිසියම් ගායන තරඟයකට සහභාගී වූ තරඟකරුවන් ගණන 24,578කි. එම සංඛ්‍යාව ආසන්න 100ට සහ ආසන්න 1000ට වට යන්න. හයවෙනි ගැටලුව, සමචතුරාශ්‍රික වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 43.283කි. එය ආසන්න පළමු දශමස්ථානයට සහ ආසන්න දෙවන දශමස්ථානයට වට යන්න. අවසාන ගැටලුව, ඍජුකෝණාශ්‍රික දිග සහ පළල පිළිවෙලින් සෙන්ටිමීටර 12.9ක් සහ සෙන්ටිමීටර 7.2ක් බැගින් වේ. එහි වර්ගඵලය සොයන්න, එහි දිග සහ පළල ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න. ආසන්න පූර්ණ සංඛ්‍යාවට ලබාගත් පසු ඍජුකෝණාශ්‍රේ වර්ගඵලය ගණනය කරන්න. සැබෑ වර්ගඵලය සහ වැටීමෙන් ලබාගත් වර්ගඵලය අතර වෙනස ගණනය කරන්න. හොඳයි, අපි පිළිතුරු සාකච්ඡා කරමු. පළවෙනි ප්‍රශ්නය තමයි විද්‍යාත්මක අංකණයෙන් ලියන්න. ඔගලුන්ට මතකයි පාඩමේදී අපි විද්‍යාත්මක අංකණයෙන් ලියන්නේ පළවෙනියට ලියන සංඛ්‍යාව 1/10 අතර සංඛ්‍යාවකට සකස් කර ගන්නවා. ඊළඟට ඉතිරි කොටස 10 ගුණාකාරයක් විදිහට ලියලා නැවත ඒ 10 ගුණාකාරය 10 බලයක් විදිහට ලියන්න ඕනි. මෙතනදී ඔගලන්ට කෙලිම පුළුවන් නම් 10 බලයක් විදිහට ලියන්න, එක සැරේම ලිව්වට කමක් නැහැ. එහෙමනම් 25 අපිට පුළුවන් දශමතිත 2 සහ 5 අතර යොදලා 2.5 විදිහට සකස් කරගන්න. දැන් 2.5න් නැවත 25 ලබා ගන්න නම් අපි ගුණ කරන්න ඕනි 10. ඒ කියන්නේ 25 විද්‍යාත්මක අංකණය 2.5 ගුණ කිරීම 10 පළවෙනි බලය, මෙතන බලය යොදන්න ඕනි. දෙවැනි සංඛ්‍යාව තමයි 245,000. මේ සංඛ්‍යාව අපිට 1/10 අතර සංඛ්‍යාවක් විදිහට ලියන්න පුළුවන්, 2.45 විදිහට. දැන් පෙර සංඛ්‍යාවම නැවත ලබා ගන්න නම් අපි ගුණ කරන්න ඕනි මේ සංඛ්‍යාව 0.5කින්. එහෙමනම් විද්‍යාත්මක අංකණයෙන් ලියන්න පුළුවන් 2.45 ගුණ කිරීම 10 පස්වෙනි බලයේ විදිහට. තුන්වෙනි ගැටලුව 2.368. දැන් මෙතනදී 1/10 අතර සංඛ්‍යාවක් ඉදිරිය සකස් වෙලා තියෙන්නේ. එහෙමනම් මේ 2.368 ඒ විදිහටම විද්‍යාත්මක අංකණයට ලැබෙනවා. අපි 10 බලයක් ලියනකොට ලියන්න ඕනි 10.0 බලයේ විදිහට. මේ අවස්ථාව විශේෂ අවස්ථාවක්, ඒක මතක තියාගන්න. ඊළඟට මේ තියෙන්නේ බලය ඍණවන අවස්ථාවක්. එහෙමනම් අපි බලමු මේ දීලා තියෙන සංඛ්‍යාව 1/10 අතර සංඛ්‍යාවක් විදිහට සකස් කරගන්න කීයෙන්ද ගුණ කරන්න ඕන කියලා.
ඕගොලොන්ට පේනවා දශමතිතයෙන් ඕන එකත් දෙකත් අතරට එහෙමනං එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතක්. බිින්දු හතක් තියෙන සංඛ්‍යාවෙන් ගුණ කරන්න ඕන. එහෙමනැත්තන් දස මිලියනයෙන් ගුණ කරන්න ඕන. එතකොට තමයි එකයි දශම දෙක ලැබෙන්නේ. එහෙමනම් ඕගොලොන්ට මතකයි අපි පාඩමේදී සාකච්ඡා කරා මේ එකයි දශම දෙක බෙදීම මේ දස මිලියනය ගත්තොත් නැවත පෙර සංඛ්‍යාවම ලැබෙනවා. එතකොට මේ දස මිලියනය කියලා කියන්නේ 10^7 බලය. බෙදීමක් විදිහට මේ පැත්තට මේ 10^7 බලය යනකොට 10^7 බලය විදිහට ලැබෙන්නේ. එහෙමනම් 1.2 ගුණ කිරීම 10^7 විදිහට අපිට විද්‍යාත්මක අංකණයෙන් ලියන්න පුළුවන්. ඊළඟට දීලා තියෙන්නේ 12,456,253. දැන් අපි අමතර පියවරක් ලියන්න නැතුව එක සැරේම විද්‍යාත්මක අංකණය ලියන්න උත්සාහ කරොත් මේ දීලා තියෙන සංඛ්‍යාවෙන් 1/10 සංඛ්‍යාව හදාගන්න නම් දශම තිතය දෙන්න ඕනේ 1 සහ 2 අතරට. එහෙමනම් 1 සහ 2 අතරට දශම තිතය යෙදුවට පස්සේ මේ මුළු සංඛ්‍යාවම ගුණ වෙන්න ඕනි 1.7ක් තියෙන සංඛ්‍යාවෙන්. එහෙම නැත්නම් කලින් වගේම දස මිලියනේ. ඒ කියන්නේ 10^7 බලය. මේ විදිහට. අවසාන ගැටලුව. දැන් කලින් වගේම 1/10 සංඛ්‍යාව සකස් කරගන්න නම් අපි දශම තිතය තියන්න ඕනි 6^5 අතර. ඒ කියන්නේ 0.0056 ගුණ කිරීම 1000 තමයි 6.5 ලැබෙන්නේ. දැන් ඕගලන්ට මම කලිනුත් කිව්වා මේ 6.5 1000න් බෙදුවොත් මේ පිළිතුර අපිට ලබා ගන්න පුළුවන්. එහෙමනම් 6.5 බෙදීම 10^3 බලය කියන්නේ ලවයට ලැබෙනකොට 10^3 බලය වෙනවා. ඊළඟට සාමාන්‍ය ආකාරයට පරිවර්තනය කරන්න දැන් හරි පහසුයි. 3.684 10^7 බලය කියලා කියන්නේ ඕගොල්ලෝ දශම තිත ගෙනියන්න ඕනේ 7ක් දකුණු පැත්තට. ගණන් කරමින් ගෙනියන්න. එතකොට පිළිතුර ලැබෙනවා 36,840,000. නැවත ඕගොල්ලෝ පිළිතුර පරීක්ෂා කරොත් දශම තිත තිබුණේ මෙතන. එහෙමනම් 7ක් දකුණු පැත්තට ගෙනෙච්චම 1, 2, 3, 4, 5, 6, 7. පිළිතුර නිවැරදි. ඊළඟට 3.684 ගුණ කිරීම 10^7. දැන් අපි පාඩමේදී කතා කරපු ක්‍රමයට වඩා සරල ක්‍රමයක් මෙතනදී භාවිතා කරමු. මම පාඩමේදී ගණන හදපු ක්‍රමය නැවත මතක් කරන්නම්. ඕගොල්ලෝ ලියාගත්ත 3.684 බෙදීම 10^7 බලයේ විදිහට. ඊළඟට 3.684 බෙදීම 10^7 බලය මේ විදිහට ලියාගත්තා. දැන් මේ බිंदु ගානට සමාන ස්ථාන ගණනක් මේ පැත්තට ගෙනාවා. ඒ ටිකම අපි මේ පියවරෙන් හිතමු. 10^7 කියලා කියන්නේ කලින් වගේ දශම තිත ගෙනියන්න ඕනි දකුණු පැත්තට නෙවෙයි. හොඳට මතක තියාගන්න බලය ධන සංඛ්‍යාවක් නම් අපි ගෙනියන්නේ දශම තිත දකුණු පැත්තට. බලය ඍණ සංඛ්‍යාවක් නම් ඊට විරුද්ධ පැත්තට ගෙනියන්න ඕනේ. එහෙමනම් මේ සංඛ්‍යාවේ 7ක් මේ පැත්තට ගේන්න ඕනේ. දැන් අපි ප්‍රවේශමෙන් මේ සංඛ්‍යාව සකස් කරගමු. 3.684 මේ දශම තිත 1, 2, 3, 4, 5, 6, 7 දශම තිත. දැන් 0.1 කියලා අපි ඉස්සරහින් ලියන බිඳුව ලියන්නේ පූර්ණ සංඛ්‍යාවක් නෑ කියලා කියන්නේ. එහෙනම් 0.06, 3, 6, 8, 4 පිළිතුර ලැබිලා තියෙනවා. ඊළඟට 9.35 ගුණ කිරීම 10^0. ඒ කියන්නේ මෙතන 10^0 බලය කියලා කියන්නේ 1යි. එහෙමනම් 9.35ම තමයි. ඊළඟට 3.2 ගුණ කිරීම 10^4 බලය. දැන් අපි කලින් වගේ මේ පියවර දෙක ලියන්නේ නැතුව එක්වරම පිළිතුර ලබා ගමු. 3.2 දශම තිත ස්ථාන 4ක් වම් පැත්තට ගේන්න ඕන. 1, 2, 3, 4 දශම තිත අලුතෙන් ලැබෙන්නේ මෙතෙන්ට. එහෙමනම් 0.1 පූර්ණ සංඛ්‍යාවක් නෑ කියලා කියන්න
බිින්දු තුනයි තුනයි දෙක පිරිතුර ලැබිලා තියෙනවා. ඊළඟට පස්සනි ගාන නවය දශම් පහගුණ කිරීම දහයි තුන්වනි බලය. දැන් මේ දශමතිත තුනක් මේ පැත්තට ගේන්න ඕනි. නවය දශම පහ එක දෙක තුන. එමනම් නවදස් පන්සීය. අවසාන පිළිතුර නවේ ගුණ කිරීම දහයි පළවෙනි බලය. දහයි පළවෙනි බලය කියන කියන්නේ දහයයි. එමනම් නවේ ගුණ කිරීම දහය කියන්නේ අනුවයි. තුන්වෙනි ගැටලුව. අපි ආසන්න දහයට වටයනකොට බැලුවේ එක ස්ථානේ, එහෙම නැත්නම් මේ ඉලක්කමේ අන්තිම සංඛ්‍යාව දිහා. එතකොට තියෙන්නේ පහනම් වැඩි පැත්තට වටයනවා කියලා අපි කිව්වේ. එමනම් 270. ඊළඟට 245352 නැවත දෙක තියන්නේ අවසානයේ. එහෙමනම් මේ පහ ඒ විදිහටම තියෙනවා 350. ඊළඟට තුන්වෙනි කොටස 3489. නවය කියලා කියන්නේ එකක් එකතු වෙන්න ඕනේ, කියන්නේ 3490. පිළිතුරු පරීක්ෂා කරනකොට හොඳින් බලන්න ලියලා තියෙන්නේ 10 ගුණාකාරද කියලා. කලාතුරකින් අවස්ථාවක ඕගොල්ලොන්ට අවසානයේ බිංදු දෙකක් ලැබෙන තැන් ඉන්න පුළුවන්. ඒ ඇරෙන්න සාමාන්‍යයෙන් අවසානයේ එක බිංදුවක් තමයි ආසන්න 10ට වැටෙවම පිළිතුර ලැබෙන්නේ. ඊළඟට කිසියම් සංඛ්‍යාවක් ආසන්න 10ට වැටෙව විට පිළිතුර 350කි. දැන් අපි බලමු 350 ලැබෙන්නේ මොන මොන සංඛ්‍යා වැටෙව්වොත්ද කියලා. ඉස්සෙල්ලාම අපිට පටන් ගන්න පුළුවන් 345. එතකොට 345, 346, 347, 348, 349. මේ සංඛ්‍යා පහම වැටෙව්වම ආසන්න 10ට ලැබෙන්නේ 350. ඒ වගේම 351, 352, 353, 354 කියන මේ සංඛ්‍යා හතර වැටෙව්වමත් ලැබෙන්නේ 350. දැන් පළවෙනි අවශ්‍යතාවය සම්පූර්ණ වෙලා තියෙනවා මේ සංඛ්‍යා ටිකෙන්. දැන් තව අවශ්‍යතාවයක් දීලා තියෙනවා ඒ සංඛ්‍යාව තුනේ ගුණාකාරයක්ලු. එහෙමනම් අපි මේ සංඛ්‍යාවලින් තුනේ ගුණාකාර වෙන සංඛ්‍යා ටික හොයාගන්න ඕනි. ඕගොල්ලෝ පහළ පන්තිවලදී ඉගෙනගෙන තියෙනවා ඉලක්කම් දර්ශකය ගැන. ඉලක්කම් දර්ශකය 3, 6, 9, 3 එකක් වෙනවනම් ඒ සංඛ්‍යාව තුනේ ගුණාකාරයක් කියලා. මම එක උදාහරණයකින් පැහැදිලි කරන්නම්. අපි 345 ගත්තොත් 3 එකතු කිරීම 4 එකතු කිරීම 5 මේ විදිහට පිළිතුර ගන්නවා. එතකොට 3, 4, 7, 7, 5, 12. නැවත මේ සංඛ්‍යා දෙක එකතු කරාම 1 එකතු කිරීම 2 3. 3, 6, 9, 3 එකක්. ඒ කියන්නේ 345 කියන්නේ 3 ගුණාකාරයක්. දැන් 345 3 ගුණාකාරයක් නම් 3න් 3ට ගියොත් ඕගලන්ට ලැබෙන්නේ 3 ගුණාකාර. හැබැයි මෙතන එක සංඛ්‍යාවක් අපි ලියලා නැහැ, 350 ලියලා නැහැ. ඒ නිසා වරද්ද ගන්න එපා. 3න් 3 බලන්න ගිහිල්ලා කෝකටත් ඔගොල්ලෝ තෝරපු සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකයේ ආරම්භ බලන්න. දැන් මේ විදිහට 348 කියන්නේ 3 ගුණාකාරයක්. ඊළඟට 351 ගත්තොත් 5, 3, 8, 1, 9 ඒ කියන්නේ 351 3 ගුණාකාරයක්. මෙතන එකක වෙනසක් ඇවිත් තියෙන්නේ අර 350 නැති නිසා. ඊළඟට නැවත 354 කියලා කියන්නේ 3 ගුණාකාරය. එහෙමනම් මේ කියන සංඛ්‍යාව වෙන්න පුළුවන් සංඛ්‍යා තමයි 345, 348, 351, 354. සමහර වෙලාවට ඕගලන්ට තවත් අවශ්‍යතාවයක් දීලා තියෙන්න පුළුවන්. එතකොට මේ සංඛ්‍යා ටිකෙන් නැවත ඒ ටික තෝරන්න වෙනවා. පස්වෙනි ගණන මේ 24,578 ආසන්න 100ට සහ 1000ට වට යන තියෙන්නේ. ඉස්සෙල්ලාම අපි ආසන 100ට වැටෙව්වොත් අපි බලන්න ඕනි 10 ස්ථානේ දිහා. 10 ස්ථානේ 7 තියෙනවා නම් මේ පැත්තට එකක් එකතු වෙන්න ඕනි. ඒ කියන්නේ 24,600. ඊළඟට ආසන 1000ට වැටෙව්වම අපි බලන්න ඕනි 100 ස්ථානේ දිහා. 100 ස්ථානේ 5 නම් නැවත මේ පැත්තට එකක් එකතු වෙනවා. ඒ කියන්නේ 25,000. දැන් බලන්න ආසන 100ට වැටෙව්වොත් අවසානයේ බිංදු දෙකක් ලැබිලා තියෙනවා. ආසන 1000ට වැටෙව්වොත් අවසානයේ බිංදු තුනක් ලැබිලා තියෙනවා. 6 වෙනි ගණන. සමිත ත්‍රිශ්‍රේක වර්ගඵලයේ දීලා තියෙනවා. ඕගලන්ට කියලා තියෙනවා ආසන පළමු දශම ස්ථානයට හොයන්න කියලා. එහෙමනම් අපි බලන්න ඕනේ දෙවැනි දශම ස්ථානයේ දිහා. දෙවැනි දශම ස්ථානයේ 8. ඒ කියන්නේ මේ පැත්තට එකක් එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ 43.3 ඒකකිය යොදන්න වර්ග සෙන්ටිමීටර් කියලා.
ඉළඟට ආසන දෙවන දශමස්ථානයට නං අපි බලන්න ඕන තුන්ගනි දශමස්ථානයේ දිහා. තුන්ගනි දශමස්ථානයේ තියෙන්නේ තුන. එහෙමනං ඊට කලින් සංඛ්‍යාවට වෙනසක් වෙන්නේ නෑ. එහෙමනම් වර්ග සෙන්ටිමීටර් 43.28 විදිහට පිළිතුර ලැබෙනවා. අවසාන ගණන ඍජුකෝණාශ්‍රයක දිග සහ පළල දීලා තිනවා. ඔයගලන්ට කියලා තියෙන්නේ වර්ගඵලය හොයන්න කියලා. අපි වර්ගඵලය හොයන්නේ දිග පළලෙන් ගුණ කරලා මෙතන පැත්තක ගුණ කරලා බලන්න. පිළිතුර 12.9, ගුණ කිරීම 7.2, නවරක් දෙක 18න් 8 දැම්මා ඉතුරු 1, දෙවරක් දෙක 4 1 5, දෙවරක් 1 2, නවරක් අත 63න් 3 දැම්මා ඉතුරු 6, හතරක් දෙක 14, 6 20, බිඳුව දැම්මා ඉතුරු 2, හතරක් එක 7, 8 9, 8 8 2 9 දශමදිත වෙන් කරා 92.88 වර්ග සෙන්ටිමීටර විදිහට පිළිතුර ලැබෙනවා. දැන් දිග සහ පළල ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න කියලා තියෙන්නේ. දිග දීලා තියෙන්නේ 12.9. එහෙමනම් පූර්ණ සංඛ්‍යාවට වට යනවා කියලා කියන්නේ මෙතන 9 තියෙන නිසා 13 වෙනවා. ඊළඟට පළල 7.2, මෙතන තියෙන්නේ 2. එහෙමනම් පිළිතුර 7. දැන් මේ වටේපු දිග සහ පළලෙන් වර්ගඵලය ලබා ගන්න කියලා තියෙන්නේ. නැවත දිග පළලෙන් ගුණ කරනවා. එතකොට මෙතනම පිළිතුර ලබා ගන්න පුළුවන්. 4 3 21 එක දැම්ම ඉතුරු 2, 4 1 7 8 9 වර්ග සෙන්ටිමීටර් 91. ඊළඟට අවසාන කොටසේ අහලා තියෙන්නේ වර්ගඵල අතර වෙනස. වට යන්න කලින් වර්ගඵලයයි වැටෙව්වට පස්සේ වර්ගඵලයයි අතර දෙකේ වෙනස 92.88 අඩු කරන්න ඕනි. 91ක් මෙතනම අඩු කරන්නත් පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝ පැත්තක ලියා ගන්න. 8 8 දෙකෙන් එකක් 1, 9 9 බිඳුවයි පිළිතුර ලැබෙනවා වර්ග සෙන්ටිමීටර් 1.88ක් විදිහට. හොඳයි. 9 ශ්‍රේණියට අදාළ වැටීම සහ විද්‍යාත්මක අංකනේ පාඩමේ ගැටලු මෙතනින් අවසන් වෙනවා. අපි ඊළඟ දවසේ අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.